ඔබ නොදැනුවත් වීම ඔබට නීතියෙන් ගැලවෙන්න හේතුවක් නෙවෙයි. ඉතින් ඒ නිසා නීතිය ගැන හොඳට දැනුවත් වෙලා ඉන්නකොට ඔබට පුළුවන්කම තියෙන ඔබේ ජීවිතයට එන නීතිමය ගැටලු වලට ඉතාමත්ම හොඳින් මුහුණ දෙන්න. ඉතින් ඒ නිසා ඔන්න ඔබව ඒ පිළිබඳව දැනුවත් කරන්නයි මේ සූදානම් වෙන්නේ මේ නීතිය. ආයුබෝවන් සුබ දසනක්. අද නීතිය පැඩසටහනින් අපේ කම්කරු නීතිය තවත් පැතිකඩක් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කම්කරුවෙකු ආබාධිතත්වයට පත් වුනහම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන නීතිය සම්බන්ධයෙන්. ඉතින් අද මේ කම්කරු වන්දියාඥා පනපෙත් පිළිබඳව කතා කිරීමට අද චර්ණ මැදිරිට පැමිණලා තිබෙනවා. වෙනද වගේම කම්කරු නීතිය පිළිබඳ කතා කිරීමට අපට විශේෂ සම්පත්දායකත්වය ලබා දෙන නීතිඥ නිල්මිණි මැඩොන් සහ මහත්මිය. අපි ඔබතුමෝව ඉතාමත් ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන් ගෞරවි. හොඳයි. දැන් අපි කතා කරමු මේ කම්කරුවෙකු සේවා ස්ථානයක ආබාධිතත්වයට හෝ අනතුරකට පත් වුණු එහෙම ඔහු විසින් ඉස්සලම් මොනවද කරන්නට ඕනේ ක්‍රියාදාමයන්. සමහර වෙලාවට දැන් මේ කම්කරුවාට ආබාධිතත්වයට පත් වුණාම සිහිය නැති වෙන්නට පුළුවන්. ඒ වගේම දැන් ඔහුට අවබෝධයක් නැති වෙන්න පුළුවන් Tamanට කොහොමද මේක වන්දි ලබා ගන්න කියලා. මේ සම්බන්ධයෙන් කම්කරුවෙකු යම්කිසි ආබාධිතත්වයකට පත් වුණොතින් අනතුරකට පත් වුණොතින් මොකද්ද කරන්න පුළුවන්? ඔව් ගෞරවි, මෙහෙමයි. දැන් තමන්ගේ රැකියා ස්ථානය තුලදී තමන්ට යම් අනතුරකට භාජනය වුණොත් තමන්ගේ ඒ සේවා ශාස්ත්‍රය තුල, ඒ කියන්නේ තමන් කරන රැකියාවේ ස්වභාවය අනුව යම් අනතුරකට භාජනය වුණොත් ඒ කම්කරුවට හෝ ඒ සේවකයාට පුළුවන් මේ පනත යටතේ ඔහුට ඒ වෙච්ච අනතුර සම්බන්ධයෙන් වන්දි මුදලක් ඉල්ලා සිටීමට. ඒ සම්බන්ධයෙන් ඔහු යන්න ඕනේ කම්කරු වන්දි කොමසාරිස් වෙත තමයි මේ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට එහිදී කම්කරු වන්දි කොමසාරිස් වෙත ඉදිරිපත් කරන ඉල්ලුම් පත්‍රයේ මගින් තමන්ට වෙච්ච මේ අනතුර තමන්ගේ සේවා ශාස්ත්‍රය තුල සේවා කාලය තුල සිද්ධ වුණයි කියන කාරණය මත ඒ කරුණු සඳහන් කරලා ඉදිරිපත් කරාම ඒ සම්බන්ධයෙන් සාමාන්‍ය අධිකරණයක විභාග වෙන ආකාරයෙන් ඒ ඉල්ලුම් පත්‍රයේ සම්බන්ධයෙන් විභාගය පරීක්ෂණයක් පවත්වලා කම්කරු වන්දි කුමසාරිස්තුමා විසින් නියම කරනවා වන්දි මුදලක් ලබා දිය යුතුද නැද්ද කියන එක. හොඳයි. ඒ කියන්නේ ඔබ සඳහන් කරන ආකාරයට කම්කරුවා විසින් සේවයේ යෙදී සිටීදී සිදුවන අනතුරක් තමයි මේ පනත යටතේ ප්‍රතිපාදන තිබෙන්නේ. දැන් මේ වෘත්තීය මට්ටමින් ක්‍රියා කරනකොට දීර්ඝ කාලයක් තිස්සේ තමන්ගේ වෘත්තියේ යෙදී සිටීම නිසා උදාහරණයක් විදිහට පරිගණක ක්‍රියාකරුවන් හෝ සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙනවා කාය වර්ධන මධ්‍යස්ථානවල දීර්ඝ වශයෙන් කාලයක් ක්‍රියා කරමින් සිටීමේදී විවිධ රෝගාබාධ වෙන්න පුළුවන්. එම නිසා ඉදිරියේදී ඔවුන්ගේ ජීවිතය කෙටි වෙන්න පුළුවන්. විවිධ මාරාන්තික රෝගවලට මුහුණ දෙන්න පුළුවන් විකිරණ ශිල්පීන් වගේ. එවැනි අයට මේ පනතෙන් සහනයක් නැද්ද? වන්දි ඉල්ලන්න බැයිද? අනිවාර්යෙන් තියෙනවා. මේ පනත යටතේ ඇත්තරම ආවරණය වෙන්නේ සේවය සේවා ශාස්ත්‍රය තුළදී සිදුවන අනතුරු සහ මොනවා හරි හානියක් සම්බන්ධයෙන් වගේම ඒ වෘත්තීය නිසා. දැන් ඔබ කිව්ව ආකාරයට කාය වර්ධන මධ්‍යස්ථානයක සේවය කරාම ඒ යම් ඒ කරන ඒ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට අපි දන්නවා ඒ කාය වර්ධන මේ ස්ථානවල සේවය කරනවා. ඒතර ඒගොල්ලෝ කාලයක් තිස්සේ ඒ ප්‍රායෝගිකව කරන ව්‍යායාම් හරි මොනවහරි හේතුවකින් ඔවුන්ට දීර්ඝකාලීනව යම් දුබලතාවයකට පත් වුණොත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට මේ කම්කරු වන්දි කොමසාරිස් ඉදිරියේ ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරලා ඒ සම්බන්ධයෙන් වන්දියක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔතේ දැන් මේම පනත යටතේ ඉල්ලීම කරන්නට දැන් රජයේ සේවකයන්ටත් පුළුවන්ද? එහෙමත් නැත්නම් පෞද්ගලික අංශයේ පමණද? දැන් අපි දන්නවා සමහර වෘත්තීන් තියෙනවා. දැන් අපි ගම්කෝ යුද හමුදාවේ ඕන ඉතාමත්ම ඔවුන්ගේ සේවය සපයන විට තමන්ගේ ශාරීරික يعني ඔවුන්ගේ තිබෙන ශක්්‍යතාවයන් වලට එහා ගිහිල්ලා වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. ආබාධ වලට ලක් වෙන්න පුළුවන්. ඔවුන්ට ඉල්ලීම් කරන්න බැරිද මේ පනත යටතේ? මේ පනතෙන් ඇත්තටම ආවරණය වෙනවා රාජ්‍ය සහ පෞද්ගලික කියන අංශ දෙකම. ඊට අමතරව ඔබ කිව්ව ආකාරයට යුද හමුදාවෙත් සිවිල් තත්ත්වයෙන් සේවය කරන අය මේ පනතෙන් ආවරණය වෙනවා. අනික ඔය අනියම් සේවය කරන සේවකයා හැර පොදුවේ රාජ්‍ය සහ පෞද්ගලික කියන කොට්ටාශ දෙකේම සේවකයෝ මේකෙන් ආවරණය වෙනවා.
ඔබ අනියම් සේවකයෙක් කියලා හඳුන්වන්නේ අපි ඒක පැහැදිලි කිරීමක් කරමු දැන් මේ මේ වැඩසටහන බලාගෙන ඉන්න සාමාන්‍ය ජනතාවටත් අවබෝධයක් ලබා දෙන්න අනියම් සේවකයෙක් කියලා අදහස් කරේ මොකද්ද අනියම් සේවකයෙක් කියලා අතරම මම ගෞරවය අදහස් කරේ මේ 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 පනත යටතේ ආවරණය වෙන සේවකයා අනිවාර්යෙන් ස්වාමි සේවක සම්බන්ධතාවයේ තියෙන සේවකෙක් විය යුතුයි ඒ වගේම ඔහු ස්ථීරව යම් සේවා ස්ථානයක් තුල සේවය සපයන්නෙක් විය යුතුයි අනියම් සේවයේ කියලා මම අදහස් කරේ සමහර විට අවශ්‍යතාවය අනුව කැඳවන අය ඉන්නවා. ඒ කියන්නේ ඔහුට සේවයේ නිතරම ඔහු සේවය ලබා දෙන්නේ නැහැ. ඔහුට අවශ්‍ය වෙලාවට කැඳවීමක් ලැබීලා එන අය ඉන්න අපිකම ආගෙදර ආයතනයක යම් යම් සුළු වැඩකට මැකෑනික්වරයෙක් වෙන්න පුළුවන්. ඒ වගේ අවශ්‍ය අවස්ථාවට විතරක් පැමිණෙන අය මේ පනතෙන් අනාවරණය වෙන්නේ නැහැ. හොඳයි දැන් සමහර වෙලාවට අපි උදාහරණයකට ගමු නිවසක වැඩකට පැමිණෙන මේසන් බාස් කෙනෙක්. ඔහු යටතේ ඉන්න සේවකෙක්, අත් උදව්වට එන සේවකෙක්, නිවස සෑදීමට යම්කිසි අනතුරකට පත් වුණා සමහරවිට පලංචි ගිමට එන්න පුළුවන්. එවැනි අවස්ථාවක රෝගාබාධයකට පත් වුණොත්, ආබාධ තත්ත්වයකට පත් වුණොත් වන්දි ඉල්ලන්න පුළුවන් ද මේ පනත යටතේ උදව්වට පැමිණි මේසන්වරයාට සහාය දක්වන උදව්වට ආපු පුද්ගලයාට? එහෙමත් නැත්නම් මේක ඉල්ලන්න පුළුවන් නම් ඉල්ලන්න අපි නඩු පවරන්නට ඕනේ ගෙහිමියාට විරුද්ධවද? එහෙම නැත්නම් ප්‍රධාන මේසන් බාස්වරයාට විරුද්ධවද මේ වන්දිල්ල නඩු දාන්න ඕනේ? ඔව් වැදගත් ප්‍රශ්නයක් තමයි ගෞරවය ඇහුවේ. ඒ කියන්නේ දැන් උතනදී අපි හිතමුකෝ මේ ගෙයක් හදන්න බාරගත්තු කොන්ත්‍රාත්වරයෙක් ඉන්නවා කියලා. ඒතර ඔහු අපි හිතමු එක වෘත්තීය වශයෙන් ලියාපදිංචි කොන්ත්‍රාත් සමාගමක්. ඒතර ඒ සමාගම මගින් මේ නිවස මේ ඉඳිකිරීමට යම්කිසි ගිහිමියෙක්ගේ නිවසකට මේ ඒ නිවස ඉඳිකිරීමට බාරගෙන තියෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඔහු විසින් සේවය යොදවන ලද සේවකයෙක් පලංචියකින් වැටිලා හරි ඒ වගේ මොකක් හරි අනතුරකට භාජනය වුණොත් එතන සේවා ස්ථානය වෙන්නේ මේ මේ නිවසනේ. නමුත් සේවා ශේෂ්ත්‍රය වෙන්නේ අර මේ ඒ සේවයේ සපේන කොන්ත්‍රාත් ආයතනය හරි මොකක් හරි ඒ සේවකයාගේ ස්වාමියා වෙන්නේ ඒ ආයතනේ. එතකොට මේ සේවකයාට හැකියාව තියෙනවා අර කොන්ත්‍රාත් ආයතනයට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කරලා සහන ලබා ගන්න. එතකොට ගෙහිමියා අදාළ වෙන්නේ ඔහු තුන්වෙනි පාර්ශ්වයක්නේ. අර සේවකයාට පුළුවන් ඒ ආයතනය තමන් සේවය කරන ආයතනයේ මේ වන්දිල්ලීමක් ලබා ගන්න. හොඳයි දැන් ඔබ සඳහන් කරේ ඔය ලියාපදිංචි කොන්ත්‍රාත් ආයතනයක් ගැන. ගමේ ඉන්න බාසුන් නැහැ, ප්‍රධාන බාසුන් නැහැ. එදිනදා වැඩ කටයුතු වලට ගමේ ඉන්න ওই පුද්ගලයාම තමයි එක්කගෙන යන්නේ. සිමෙන්ති ටිකක් අනන්න, පලංචියක් බඳින්න, සමහර වෙලාවට ඊළඟ සතිය එනකොට වෙන කෙනෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ ස්ථිර සේවකයොත් නෙමෙයි ඉන්නේ. එවැනි අවස්ථාවක දැන් හදිස්සියට එක්කගෙන ගිය පුද්ගලෙක්ට මේසන් බාස්වරයා එක්කගෙන යනවා උදව්වට. ඒ ගිහිල පලංචිකින් වැටලා හරි උදැල්ලක් වැටලා හරි මොකක් හරි තුවාලයක් හරි වෙනවා, දීර්ඝකාලීන ආබාධයක් වෙනවා. එතකොට එවැනි පුද්ගලයන්ට මේ පනත යටතේ සහනයක් ලබා ගන්න බැයිද? එතනදී ගෞරවි මෙහෙමයි. දැන් ඒ යන පුද්ගලයා දැන් තමන් සේවය ලබා ගන්න පුද්ගලයා ඉන්නවා. දැන් වැටිච්ච පුද්ගලයා සේවකයා කියන කෙනා අර ස්වාමියා විදිහට අරයලා අර තමන් සේවය ලබා දෙන පුද්ගලයා ළඟ දීර්ඝකාලීන සේවය කරලා තියෙනවා නම් ඔහුට පුළුවන් නම් දැන් ඒ තමුන්ගේ ඉල්ලුම් පත්‍රය මගින් ඒ ස්වාමි සේවක සම්බන්ධතාවයක් තිබුණයි කියලා අධිකරණයට ඔප්පු කිරීමේ හැකියාවක් තියෙනවා නම් එතකොට ඇත්තටම ඔහුගේ ස්වාමියා වෙන්නේ ඒ තමුන්ව සේවයට රැගෙන ගිය පුද්ගලයා. එවැනි අවස්ථාවක එහෙම මේ ගිවිසුමක් ව්‍යංගයෙන් හෝ සේවා ගිවිසුමක් තියෙනවා කියලා ඔහුට ඔප්පු කිරීමේ හැකියාවක් තියෙනවා නම් ඔහුට විරුද්ධව ඉල්ලුම් පත්‍රයක් ගොනු කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි. දැන් අපි බොහෝ වෙලාවට දන්නවා සමහර පනත්වලින් මේ කාර්මික නීතිය සම්බන්ධයෙන් තිබෙන පනත්වලදී රාජ්‍ය සේවකයන්ව අදාළ වුණේ නැහැ. නමුත් ඔබ ප්‍රකාශ කරා මෙම පනතේ රාජ්‍ය සේවකයන්වත් අදාළ වෙනවා කියලා. දැන් එවැනිම අවස්ථාවක් තමයි ගෘහස්ථ සේවයේදී සිටින්න. අපේ මෙහිකාර සේවයේදී සිටින්නම් අදාළ වන්නේ නැහැ මේ කාර්මික පනත් සඳහා. දැන් නිවසක මෙහිකාර සේවයේදී සිටින තැනැත්තෙකුට හෝ තැනැත්තියකට ඒ පරිශ්‍රය තුළදී ඔහුට අනතුරක් සිදුනොත්, ඔහුට හෝ ඇයට අනතුරක් සිදුනොත් සහ ඒ නිවසේ දීර්ඝ කාලයක් යම්කිසි බරපතල වැඩ කටයුතු කිරීමට සිදුවීම සම්බන්ධයෙන් හානියක් සිදුනොතින් මේ පනත යටතේ ඒවත් සහනයක් ලබා ගන්න බැයිද? ඔව් ගෞරි, ඔයා ඒ අහපු ප්‍රශ්නයට පිළිතුර නම් නැහැ. මොකද ගෘහස්ථ සේවකයෝ කියන අය කිසිම පනතකට මේ පනතකින් ආවරණය වෙන මේ සේවකයෝ කොටසක් නෙවෙයි.
හොඳයි ඒ වගේම තමයි දැන් මේ පනත ඉන්න ආවරණය නොවන වන්දි තියෙන දැන් ආවරණය නොවන අනතුරු තිබෙනවා මොකද මේ සමහර අවස්ථාවලදී සේවකයන්ගේ විෂමාචාරය හෝ ඔවුන් අනීතික ලෙස හැසිරීම නිසා සිදු වන අනතුරු සිද්ධ වෙන්න පුළුවන් එවැනි අවස්ථාවක සේවා යෝජ්‍යයකට ගෙවන්න සිද්ධ වෙනවා ඇත්තට මේක අසාධාරණයි දැන් ඒ වගේ පනත විසින් හඳුනාගත්ත වන්දි නොගෙවිය යුතු අවස්ථාන් තිබෙනවාද ओ गौरी ए मम की पेहदली कर पुआकार वगे अवस्था वकुट मे पनते अटते आवरण लेने ये वगे मे वेच अणतुर दिन तुनकट वडा नोयिकमन कालेकट वेच सुलू अणतुराक वगे नंग ये वगे अवस्था वाला मे पनते ओहुट किसी में रकवरण या क्लबेने ईटाम तरव मे ओहू बीमत् हेसरीला हेटिया क्या उदय सेवा करण सेवा काले तुलू बीमत् नम मे क्री अणतुरटहु बाजने उने එතකොටත් මේ පනතෙන් ඔහුට රකවරණයක් ලැබෙන්නේ නැහැ. හොඳයි. දැන් අපි දැන් සේවකේ අනුතරකට පත් වෙලා ඉන්නවනම් දැන් සමහර වෙලාවට ඔහු සිහිය නොමැතිව සිටිනවනම් නැත්නම් එහෙම නැත්නම් මරණය සිද්ධ වෙලා තිබෙනවනම් කොහොමද මේ වන්දි කොමසාරිස්ට් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ? ඔව් දැන් ওই අනතුරු අපි මෙපමණ වෙලාවක් කතා කරේ සේවකයාට වෙන අනතුරු සම්බන්ධයෙන් ඇත්තට මේ අනතුරු හේතුවෙන් ඔහුට මරණය සිද්ධ වෙලා තියෙන අවස්ථාවක ඔහුගේ නීත්‍යානුකූල උරුමකරුවන්ට මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීමේ හැකියාව තියෙනවා. දැන් සේවකයා විසින්ම මේ වන්දි ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරනවා නම් සේවය ආයෝජකයව දැනුවත් කරන්නට ඕනද? එහෙම නැත්නම් ඊට මේ දැන් කම්කරු වන්දි කොමසාරිස්වත යන්නට ඉස්සෙල්ලා ඔහු පූර්ණේ කරන්නට ඕන ප්‍රතිපාදන තිබෙනවද? ඒ කියන්නේ සම්පෘප්ත කර යුතු කාරණා තියෙනවද? ओ गौरी दें अनतुर सिद्ध उने सेवा स्थाने नम अत्तम मुलिम कलयुते सेवा योजक तम दिनदा हतरा कतुल मे संबंधे धनवत् करनेक एहम नति उनते सेवा शेष्रे तुलदी विच अनतुर हेतु मे मरणे हो मे अनतुर तुआल्याखो सिद्ध उने की नुनोत् ए संबंधेन सेवकिया विसिन धनवत् कर इन अनतुर काम करवांदे कोमसारी इलुम पत्रिया किदरी पत्करा पुलवा ඔබේ කාරණේ මතුනා මේ දින 14ක් කියලා. ඒ කියන්නේ දැන් මේ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන්නත් කාල සීමාවක් මේ පනතෙන් තිබෙනවද? ඔව් ඇත්තටම අනතුරු සිද්ධ වෙලා අවුරුදු දෙක කාලයක් ඇතුළත තමයි මේ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කිරීම කරන්න ඕනේ. එහෙම නැතුව අවුරුදු දෙක කාලේ ඉක්මවා ගියොත් මේ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කිරීම අපි නීතියෙන් කියන එක කාල අවරෝධය වෙනවා කියලා. එහෙම තත්ත්වයක් මේ ඉල්ලුම් පත්‍ර සම්බන්ධිනුත් තියෙනවා. නමුත් කම්කරු කොමසාරිස්තුමා වෙත අවුරුදු දෙක කාලෙ ඉක්ම වෙලා යම් ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් වෙලා ඒකට සාධාරණ හේතු කියලා ඒ හේතු සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස්තුමා සෑහීමකට පත් වෙනවා නම් ඒ ඉල්ලුම් පත්‍රය ඉදිරියට ගෙන යාමට බලය දෙන්න ඒක ඉදිරිපත් කරන්න මේ කම්කරු කොමසාරිස්තුමාට හැකියාව තියෙනවා. හොඳයි දැන් මේ සේවා යෝජකයන් අනිවාර්ය අංගෙද දැන් අපි රක්ෂණය ගැන අහලා තිනවා සේවකයන්ව රක්ෂණය කරන්නට ඕනද එහෙමත් නැත්නම් නැද්ද මේක අනිවාර්ය අංගයක්ද කියලා මේ නීතිය සඳහන් වෙනවද? ඔව් ගෞරවයේ රක්ෂණය කියන එක අනිවාර්ය අංගයක් නෙමෙයි නමුත් සමහර අවස්ථා අපි දකිනවා ආයතනවල සේවකයන්ව රක්ෂණය කරලා තියෙනවා ඒ වගේ අවස්ථාවක රක්ෂණය මගින් නො හිමිකම් ඒ හිමිකම් පෑම සේවකයන්ට ලබා දෙන්න සේවා යෝජකට පුළුවන්. හොඳයි දැන් අපි සාකච්ඡා කරමු දැන් මීට මම පෙරත්වත් මේ ප්‍රශ්නය යොමු කරා දැන් දිගින් දිගටම මම මේ පිළිබඳ වහන්නේ සේවකයන් සමහර වෙලාවට දැනුවත් නැ මේ කම්කරු නීතිය පිළිබඳ ඒ නිසා ඔවුන් අහිමි කරගන්න ඔවුන්ගේ තිබෙන අයිතිවාසිකම් දැන් අපි මරණය සිදුවීම සම්බන්ධව නෙමේ උරුමකාරයන් ඒ සඳහා යොමු යුත්තේ සේවකයා විසින්ම කම්කරු වන්දි කොමසාරිස් වෙත යොමු වෙනවා නම් වසර දෙකක් ඇතුළත මේ ආයුධම් පත්‍ර ඉදිරිපත් කරන්නට යොමු වෙනවා නම් මොකද්ද මුලින්ම කරන්නට ඕනේ කොහාටද යන්න ඕනේ මේ සම්බන්ධයෙන් ආයතන තිබෙනවද නැත්නම් කොළඹට මෙන්න ඕනද මොකද්ද කරන්න පුළුවන්? කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලයේ පිහිටලා තියෙන නාරහින් පිට එතකොට දැන් ඉල්ලුම් පත්‍රයක් එතනින් අරගෙන සේවකයෙකුට ඒ සම්බන්ධයෙන් ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරලා මේ නඩුකරයක් ගොනු කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි මෙතනදී තියෙන වැදගත් දේ තමයි ප්‍රාදේශීය වශයෙන් මේ කම්කරු වන්දි කොමසාරිස්වරු නඩු මෙහෙවන්න ජංගම සේවයක් පවත්වාගෙන යනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු කම්කරු උසාවිය කියලා කම්කරු උසාවියේ එක දිනයක් වෙන් කරලා තිනවා මේ කම්කරු වන්දි නඩුව අසන්න.
එතකොට ඒ දවස්වලට ප්‍රාදේශීය වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙන්න පුළුවන් බදුල්ල වෙන්න පුළුවන් ඒ හැම ප්‍රදේශයකම ජංගම අධිකරණයක් විදිහට ක්‍රියාත්මක වෙනවා කම්කරු වන්දි කොමසාරිස්ගේ නඩු දැන් ඒකේ ඔබ කියන විදිහට දැන් අනුරාධපුරයේ සේවකයෙක්ටත් කොළඹේ නොනදෝ ඇප්ලිකේෂන් එක ගන්න අපිට වෙන කොහෙවත් ගන්න බැරිද නෑ ගෞරි මම දැන් මේ පැහැදිලි කරේ කම්කරු අධිකරණයේ ක්‍රියාත්මක වෙන ජංගම අධිකරණයක් ක්‍රියාත්මක වෙනවා කියලා මම කිව්වේ එතකොට ඒ කාර්යාලයට ගිහිල්ලා උන්ට ඉල්ලුම් පත්‍රය අරගෙන මේ නඩු කටයුතු ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා එතකොට කොළඹ ප්‍රධාන කාර්යාලය තිබ්බට ප්‍රාදේශීය වශයෙන් ඒ කම්කරු අධිකරණවල කම්කරුවන්දි නඩු කර සහ ඒ ඉල්ලුම් පත්‍ර ලබා ගැනීමේ හැකියාව තියෙනවා හොඳයි දැන් ওই ඉල්ලුම් පත්‍රය යොමු කරනකොට දැන් ඒ ආකෘති පත්‍රයක් ඇත්තේ දැන් ඒ සම්පූර්ණ සටහන් යොදලා ඉවර වෙලා ආයුධම් පත්‍රේ පුරවලා දැන් ඊට අමුණනට ඕනේ තවත් අමතර දේවල් තියෙනවද දැන් උදාහරණයක් විදිහට වෛද්‍ය වාර්තාව හෝ ඒ ස්ථානීය සිදුවන අමතර ඡායාරූප හෝ මේ ඉල්ලුම් පත්‍රය සමග යොමු කරන්නට ඕනද ඔව් ඒවා මම මේ ගෞරි ඉල්ලුම් පත්‍රය සමග ඒ ආකෘති බී ආකෘති වශයෙන් එහි පැහැදිලි වෙනවා දැන් අනතුරක් නම් දවුනේ අනතුර සම්බන්ධයෙන් ඒ වෛද්‍යවරේ වෙත යොමු කරලා ඒ වෛද්‍ය පරීක්ෂණයට භාජනය වුණා නම් ඒ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම දැන් අපි කියමු මරණයක් නම් සිද්ධ වුණේ මරණ පරීක්ෂණ වාර්තාව. ඒ ආකාරයෙන් ඒ වාර්තාවත් සමග තමයි මේ ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ. හොඳයි. දැන් මේ නඩු විභාගයක් විදිහට පැවැත්වෙන්නේ මේ කම්කරු වන්දි ආඥා පනතේ සිදුවෙන විමර්ශනය. එතකොට නීතිඥවරුන්ට මේ සඳහා පෙනීන්න පුළුවන්ද එහෙමත් නැත්නම් තනියමද පෙනීන්නට ඕනේ මොද සමහර ප්‍රතිපාදන තිබෙනවා නීතිඥවරුන්ට පෙනීන්න බෑයි කියලා. දැන් මෙවැනි අවස්ථාවක කොහොමද සේවා යෝජකට පෙනී සිටීම සම්බන්ධයෙන් සහ මේ නඩු විභාගයේ පැවැත්ම සම්බන්ධයෙන් අපි අවබෝධයක් ලබා දෙමු. ඔව් ගෞරි මේ නඩු වල සාමාන්‍ය අපි අර කම්කරු නඩු වලදී පැහැදිලි කරපු ආකාරයට කම්කරු නඩු වලදී කෙරෙන ආකාරයට නීතිඥවරුන්ට පෙනී සිටීමේ හැකියාව තියෙනවා ඊට අමතරව කම්කරු නිලධාරීන් පෙනී සිටින අවස්ථා අපි දකිනවා ඒගොල්ලන්ටත් පුළුවන් පෙනී හිටින්න සාමාන්‍යයෙන් කම්කරු අධිකරණයක පවතින නඩුවක සමානව මේ සාක්ෂි මෙහෙයවීම මේ සියල්ල ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා හොඳයි දැන් මේ කම්කරු නීති යටතේ දැන් කතා කරන්නේ අපි වන්දි සම්බන්ධයෙන් දැන් කම්කරු කොමසාරිස්වරයාට මේ ඇප්ලිකේෂන් එක යොමු කරලා නඩු විභාගයෙන් අනතුරු වන්දියක් තීරණය කරා කියලා කියමුකෝ දැන් එවැනි අවස්ථාවක ඔහුට හිතෙනවා නම් මේ ලබාගත් වන්දි මුදල තමන්ට මදි කියලා මේ සම්බන්ධයෙන් නැවත දිසා අධිකරණයට හෝ වෙනත් උසාවියකට ගිහිල්ලා මට මේ වන්දි මුදල ප්‍රමාණවත් නැහැ කියලා වෙනත් නඩුවක් පවරන්න පුළුවන්ද වෙනක් නඩුවක් පැවරීමේ හැකියාවක් නැහැ ගෞරි. ඇත්තටම මෙතනදී සේවකයා ඒ තමන්ට සිදුවෙන අනතුර සම්බන්ධයෙන් දිසා අධිකරණයට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කම්කරුවන්දි ආඥා පනතේ යටතේ ඉල්ලුම් පත්‍රයක් ගොනු කිරීම හැකියාවක් තියෙනවා. ඒ දෙකින් එකක් තමයි තෝරගන්න ඕනේ. ඒ හැරෙන්න දැන් මේ නඩුකරය අවසානයේ ඒ ලැබිච්ච මුදල සම්බන්ධයෙන් ඔහුට සෑහීමකට පත් නොවුණා කියලා නැවත ඔහුට දිසා අධිකරණයට යෑමේ හැකියාවක් නැහැ. නමුත් ඔහුට මේ කම්කරුවන්දි කොමසාරිස්තුමාගේ නියෝගයට එරෙහිව අභියාචනය කිරීමේ හැකියාවක් තියෙනවා අදාළ ප්‍රාදේශීය මහාධිකරණයට. එතකොට ඒ ප්‍රාදේශීය මහාධිකරණයනුත් ඒ දෙන නියෝගය සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙන්නේ නැත්නම් ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණයට නැවත අභියාචනය කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ හැර ඔහුට නැවත දිසාධිකරණයට යෑමේ හැකියාවක් නැහැ. හොඳයි දැන් අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් කාර්මිකාරවල් පනත යටතේ නඩුවක් විමර්ශනයක් සිදු වුණාන් පස්සේ කම්කරු මහේස්ත්‍රාත් ඒ කියන්නේ අතිරේක මහේස්ත්‍රාත්වරයා හෝ කම්කරු විංශ සභාවේ සභාපතිවරයාගේ තීරණයක් බලාත්මක කරන්න මහේස්ත්‍රාත් උසාවියේ නැවත එම තීන්දුව බලාත්මක කිරීමට පැමිණෙන්න ඕනේ දැන් එවැනි අවස්ථාවක් මැද මේ කම්කරු වන්දි ආඥා පනතේ තියෙන්නේ දැන් සේවකයාට ගෙවන්න කියලා වන්දියක් නියම කරයින් පස්සේ ගෙව්වේ නැත්තම් මොකද්ද සිද්ධ වෙන්නේ ඔව් ගෞරි දැන් ඒ වගේ මේ ඒ කම්කරු වන්දි කොමසාරිස්තුමා විසින් නියෝගයක් දුන්නට පසුව සේවා යෝජක විසින් ඒ නියම කරන ලද මුදල තැන්පත් කරන්න ඕනේ කම්කරු කොමසාරිස්ට තැන්පත් කරන්න ඕනේ ඒ තැන්පත් කිරීම අනිවාර්යෙන් සේවා යෝජක විසින් සිදු කරනවා සිදු කළ යුතුයි
දැන් අපීල් කරන්න පුළුවන් දෙපාර්ශවයටම පුළුවන්ද දැන් සේවා යෝජකයාටත් පුළුවන්ද සේවකයාට නම් අපීල් කරන්න පුළුවන් කියලා කිව්වොත් තෘප්තිමත් නැත්තම් දැන් එවැනි අවස්ථාවක දෙපාර්ශවයටම හිමි වෙනවද ඒ தත්ත්වය අනිවාර්යෙන් ඔව් සේවා යෝජකටත් ඒ තමුන්ට නියම කරපු මුදල ප්‍රමාණයෙන් වැඩි මුදලක් නෑ ඒ කියන්නේ අනතුරට වඩා ඒ ගෙවිය යුතු ඉහළ මේ මේ අගයක් තියෙන වටිනාකමක් තියෙන වන්දි මුදලක් නම් කම්කරු කොමසාරිස්තුමා විසින් නියම කළේ सेवा योजक हेकिन संबंधे अभियाचने दिपारशेटम एकसेन विधियट अपील आनवनाला द्रिपत्कर सेवा योजक अभिशीन अर के वंदी मुद्र तैंपत्कर टोण देहम नेतु तैंपत्मी तोरव अपील हेकटे अन्न बैद बहुत बह अनिवार्य नियोगे नियम करपु मुदल කම්කරු කොමසාරිස්තුමා වෙත තැන්පත් කිරීමෙන් අනතුරුව තමයි අභියාචනයකට යා යුත්තේ. හොඳයි. දැන් ඔය සේවා යෝජකයාට නියම කරන ලද වන්දි මුදල ගෙවීමට සේවා යෝජකයාගේ අතේ නැත්නම් හරි එවැනි මුදල් ප්‍රමාණය තැන්පත් කිරීමට අපොහසත් වුණොත් සේවා යෝජකයාට විරුද්ධව යම්කිසි නීතිමය ප්‍රතිපාදන තිබෙනවාද සේවකයා විසින් නැවත මේ වන්දි මුදල් ලබා ගන්න? මයි ගෞරව දැන් ඔය කම්කරුවන් දි කොමසාරිස්තුමා විසින් නියෝගයක් කරාට පස්සේ අනිවාර්යෙන් සේවා යෝජක විසින් මේ මුදල එක්කෝ අධිකරණයේදී විරුද්ධව සේවකයාට ලබා දිය යුතුයි එහෙම නැති අවස්ථාවක ඔහු කම්කරු කොමසාරිස්ට තැන්පත් කළ යුතුයි එහෙම තැන්පත් කර කිරීම පැහැර හැරීම කෝ යම් අවස්ථාවක ඒක ප්‍රමාද කරොත් ඒකටත් 10%ක අධිභාරයක් එක්ක මේ සේවා යෝජක විසින් ගෙවන්න ඕනේ गौरी කම්කර කොමසාරිස්තුමා විසින් පරීක්ෂණය කරලා ඒ අදාළ යැපෙන්නන් කවුද කියලා බලලා ඒගොල්ලන්ව ඒ සම්බන්ධයෙන් කම්කර කොමසාරිස්තුමා විසින් තීරණය කරන යැපෙන්නන් හට ඒ මුදල මුදා හැරීම සිද්ධ කරනවා දැන් මේ සේවකයාට සමහර අවස්ථාවලදී බාලවයස්කාර දරුවෝ ඉන්න පුළුවන් දැන් බාලවයස්කාර දරුවෙකුට මුදලක් මුදා හරින්නවද එහෙමත් නැත්නම් එම බාලවයස්කාර දරුවාගේ අධ්‍යාපනය හෝ රැකවරණය වෙනුවෙන් තමන්ගේ මව හෝ පියා මිය ගිහිලා තිබෙනවා නම් ඔහු ඒ දරුවා වෙනුවෙන් සම්පූර්ණ නඩත්තු මුදල් දරුවේ ඒ පුද්ගලයා නම් ඔහු මිය ගිහිල්ලා නම් මේ සේවයේ සිදුවේ චනතුරු නිසා කොහොමද වන්දි කොමසාරිස්වරයා බාලවයස්කාරයන්ට මේ මුදල මුදා හරින සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාපටි පාටිය ඒතනදි ගෞරවී අර බාලවයස්කාර දරුවන්ට සාමාන්‍ය අපි පොදු නීතියේදී අනුගමනය කරන ක්‍රියාමාර්ගය මෙතනදිත් අනුගමනය කරමින් බාලවයස්කාරවන්ගේ ගිණුමක් විවෘත කරලා ඒ ගිණුමේ තමයි මේ මුදල තැන්පත් කරන්නේ එතකොට ඒ ගිණුමේ තැන්පත් කරන මේ මුදල යම් කිසි හේතුවකින් ඇත්තරම දරුවන්ට වියහේදම් වලට ලබා ඒ මුදල අවශ්‍යයි කියලා හැඟේ යන අවස්ථාවක ඒ දරුවා වෙනුවෙන් ඉන්න එවකට ජීවත් වෙලා ඉන්න පියා හැම නැත්තම් මව හරි යම් බාරකාරී කර නීත්‍යානුකූලව ඉල්ලීමක් කරොත් කම්කරු වන්දි කොමසාරිස්තුමා වෙත ඒ ගැන කරුණු සලකලා බලලා ඒ මුදල් ලබා ගැනීම හැකියාව තියෙනවා නැත්තම් මුල් අවස්ථාවේම බාලවයස්කාරයෙකුට මුදා හැරීමක් සිදු කරන්නේ නැහැ ඔහුට වයෝපූර්ණ අතරපත් වුණාට පස්සේ ඒ මුදල් ලබා ගැනීම හැකියාව තියෙනවා එහෙම නැත්තම් ඊට කලින් ඒ දරුවගේ අධ්‍යාපන කටයුතු හෝ ඔහුගේ මේ පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒක වියපැහැදම් කරන්න අවශ්‍යයි කියලා ඒ ඔහුගේ බාරකාරය හරි එවකට ඉන්න මව හරි පියා හරි ඉල්ලීමක් ඒ කම්කරු වන්දි කොමසාරිස්තුමා වෙත ඉදිරිපත් කළොත් ඒ කරුණ සලකා බලා වන්දි කොමසාරිස්තුමා වෙතින් මේ මුදල් මුදා හරින නියෝගයක් නිකුත් කරන්න හැකියාව තියෙනවා හොඳයි ඒ වගේම තමයි දැන් සමහර වෙලාවට මේ වන්දි මුදල් ඉල්ලගෙන එහෙමත් නැත්නම් උරුම කාර්යවන්ගෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් බිරින්දෑවරු කිහිප දෙනෙක් එන්න පුළුවන්. එවැනි අවස්ථාවක දැන් විවාහ සහතික හැමෝටම තියෙන්නේ ඔරිජිනල් විවාහ සහතික. කොහෙකවත් දික්කසාද වෙච්ච බවක් නැහැ. දැන් එවැනි අවස්ථාවක විවාහ සහතික කීපයක් තිබෙන බිරින්දෑවරු කීපයක් තිබෙන මරණ කරුවෙකුට දැන් ওই වන්දි ඉල්ලගෙන බිරින්දෑවරු කීප දෙනෙක් ආවොත් කම්කරු වන්දි කොමසාරිස්වරයාට මොකද කරන්න පුළුවන්? අපි ඒ වගේ අවස්ථාවකදීත් ගෞරවී අර අපි සාමාන්‍ය පොදු නීතියේදී සාමාන්‍යයෙන් අපි
සලකා බලන විදිහට මුල් විවාහය තමයි බලංගු විවාහය විදිහට සලකන්නේ. එතකොට මුල් විවාහයට මුල් විවාහයෙන් විවාහ වෙච්ච බිරිඳ නීත්‍යානුකූල බිරිඳ විදිහට අපි නීති ඉදිරියේ සලකනවා. එතකොට එයා ඒ මුල් විවාහයේ බිරිඳ නම් මේ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඇයට තමයි මේ මුදල් ලැබීමේ හිමිකම තියෙන්නේ. එතකොට ඊට අමතරව වෙනත් භාර්යාවන් ඔය දැන් ඔබ කියපු ආකාරයට ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කම්කරුවන් දි කොමසාරිස්තුමාට සලකා බැලීමේ හැකියාවක් නැහැ. මුල් විවාහයේ නීත්‍යානුකූල විවාහක බිරිඳට තමයි හිමිකම ලැබෙන්නේ. ඔව් දැන් සමහර වෙලාවට දැන් මේ අපි උදාහරණයක් විදිහට මේ මරණකරු එහෙම නැත්නම් මේ සේවකයා ජීවත් වෙලා හිටිය කෙමකෝ පළවෙනි විවාහයෙන් මාස කීපයක් නමුත් එම විවාහය අවලංගු කරගන්නේ නැතුව වෙනත් විවාහයක් සිද්ධ කරගෙන තිබෙනවා. දරුවනුත් ඉන්නවා දීර්ඝ කාලයක්. අවුරුදු ගාණක් තිස්සේ මරණය දක්වාම ජීවත් වුණේ දෙවෙනි විවාහයත් සමග. දැන් ඇත්තටම නඩත්තු මුදල් අවශ්‍යතාවයේ තිබෙන්නේ රැකවරණය ඔහුගේ මරණින් පස්සේ සිදුවන වන්දි මුදල් ලබා ගැනීමේ අවශ්‍යතාවයේ තිබෙන්නේ දෙවෙනි බිරිඳට. දැන් එවැනි අවස්ථාවක පළවෙනි විවාහයෙන් දික්කසාද වෙලා නැත්නම් ඔබ කියන විදිහට අර අසාධාරණයක් සිද්ධ වෙන්නේ දෙවෙනි විවාහයේ තැනැත්තියටද? ඇත්ත වශයෙන්ම ඔව් ගෞරි, නීත්‍යානුකූලව අපි බැලුවොත් වලංගු විවාහයක ඉන්න බිරිඳ තමයි නීත්‍යානුකූල බිරිඳ විදිහට නීති ඉදිරියේ සලකන්නේ. ඒතොර ඒ වලංගු විවාහය තුළ ඉන්න නීත්‍යානුකූල බිරිඳ සහ ඉන්පසු අර දෙවෙනි විවාහයේ ඉන්න මේ බිරිඳ බිරිඳ විදිහට සලකන්නේ නැහැ. එතකොට දැන් මේ වගේ වනතුරක් වෙලා ඒ සම්බන්ධයෙන් වන්දි මුදලක් නියම කරොත් ඒකට හිමිකම ලබන්නේ අනිවාර්යෙන් මේ මුල් විවාහයේ නීත්‍යානුකූල බිරිඳ පමණයි. හොඳයි. ඉතින් අද අපි කතා බහ කරේ කම්කරු වන්දි ආඥා පනත යටතේ ඔබ දැනුවත් යුතු කාරණයන් සම්බන්ධව සේවකයෙක් වගේම සේවා යෝජකයන්ටත් වැදගත් වෙන මාතෘකාවක්, ඒ වගේම විශේෂයෙන් උරුමකාරයන්ටත් වැදගත් වෙන මාතෘකාවක්. ඉතින් ඔබට හැඟෙනවා නම් ඔබ යම්කිසි අවස්ථාවක මෙම පනත යටතේ තමන්ට අවශ්‍ය කරන ප්‍රතිපාදන රජයේ විසින් කියන්නේ අපේ ව්‍යවස්ථා දායකයේ විසින් පනවා තිබෙද්දිත් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ නැත්නම් එය ඔබේ වරදක්. ඉතින් අදින් පසුවත් මේ සම්බන්ධව යම්කිසි යම්තාක් දුරට ඔබ අවබෝධයක් ලබා ගන්නට ඇති. ඉතින් අද දවසෙත් කම්කරු නීතිය සම්බන්ධයෙන් කතා බහ කිරීමට පැමිණි නීතිශ්‍ර නිල්මිණි මැඩම් සහ මහත්මියට අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඔබට ස්තුතියි. ආයුබෝවන්. තවත් දවසක හමුුනේ බලාපොරොත්තුෙන් ඔබට සමු දෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔබ දන්නව නීති වැඩසටහනේ ඔබට ඔබේ ප්‍රතිචාර බොහොමත්ම වටිනවා. ඒ වගේම අපේ නිෂ්පාදක මණ්ඩලයට ලබා දෙන ලිපි සහ දුරකථන ඇමතුම්වලින් අපි පසක් කරගෙන තිබෙන්නේ ඔබට වැදගත් වැඩසටහනක්. ඒ වගේම ඔබට අවශ්‍ය කරන මාතෘකා අලුතින් නැවත නැවතත් කතා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා ඔබ නීති සම්බන්ධයෙන් දැනුවත් විය යුතුම නිසා. ඉතින් අදට අපි සමුගෙන යනවා නීති වැඩසටහනින්. තවත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් එතෙක් රැඳී ඉන්න උදායරත් සමගින්. නීති විශේෂාංගෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්නේ උදායරත් එක්ක. ඉතින් ගොඩක් දේවල් දැනගත්ත කතා කරා. අපි ලෑස්ති වෙන්නේ ලස්සන ගීතයක් බලන්න.